කවදාවත් කල් නැති රසමරස පුඩිමක් හදමුද? අද මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ ක්‍රීම් බනිස් ගෙඩියෙන් රසමරස පුඩින් එකක් හදන විදිහ. මේක හදාගන්න පොඩි දේවල් ටිකක් තමයි ඕනි වෙන්නේ. හදාගන්නත් හරි ලේසි. අපි බලමු කොහොමද මේ රසමරස පුඩින් එක හදාගන්නේ කියලා. මම මේ වගේ ක්‍රීම් බනිස් ගෙඩියක් අරගෙන ඒක චූටි චූටි කැලියවට කඩා ගන්නවා. ක්‍රීම් බනිස් ගෙඩියම චූටි චූටි කැලියවට කඩා ගන්න. ඊට පස්සේ මම pan එකක් ලිපේ තියලා pan එක රත් වුණාට පස්සේ සීනි හැනි 7ක් 8ක් වගේ එකතු කර ගන්නවා. මේ සීනි ටික හොඳට කැරමල් කර ගන්න. මේ වගේ කැරමල් වුණාට පස්සේ මම වතුර කෝප්ප භාගයකුත් එකතු කරගන්නවා. ඉතින් මේ පුඩින් එකේ රස වැඩි කරගන්න මම මේකට කුරුඳු පොත්තකුයි කරාමලටි දෙකකුයි මේ සීනි කැරමල් එකටම එකතු කරගන්නවා. සීනි ටික වතුර දිය වුණාට පස්සේ මම මේකට කලින් කඩාගත්ත බනිස් ටික එකතු කරගන්නවා. බනිස් ටිකට මේ වගේ සීනි ටික හොඳට උරා ගත්තට පස්සේ මම ලිප ඔෆ් කරගන්නවා. මේක නිවෙනකම් අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ මම පුඩින් එක හදාගන්න මෙතන ලොකු බිත්තර තුනක් අරගෙන තියෙනවා. මේ බිත්තර තුන හොඳට විස් කරගන්න. බිත්තර ටික පැන නගිනකම් හොඳට විස් කරගන්න ඕන. එතකොට තමයි මේ පුඩින් එක හොඳට පිම්බිලා එන්නේ. කිරිපිටි මැස්සැලි 4කුත් මේකටම එකතු කරලා හොඳට විස් කරගන්න. ඊට පස්සේ මම කලින් කැරමල් කරගත්ත බනිස් ටික මේකට එකතු කරගන්නවා. මේක හොඳට නිවිලා තියෙන්නේ. බනිස් ටික එකතු කරගන්නකොට ඒකට දාගත්ත කරාමුණටි දෙකයි කුරුණු පොත්තයි අයින් කරලා බනිස් ටික එකතු කරගන්න. මේ ටිකත් එකතු කරලා කැරි නැති වෙන්න හොඳට විස් කරගන්න. කප් එකකට දාගන්නවා. මේක විනාඩි 40ක් වගේ ස්ටිම් කරගන්න ඕන. ඉතින් මේ තියන්නේ විනාඩි 40ක් ස්ටිම් කරගත්ත පොඩින් එක. කාලෙට ගෙදරේන අමුත්තන්ට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් මාරම රස පුඩින් එකක් මේක. ඔයා හදලා බලලා රසය නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝකින් එනකම් ඔයාට සුබ දවසක්. බයි බයි.